ජනස්ථාධිකරණයට පෙත්සමක් අද ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට අදාළව මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදයේ 11 එවැගේම 12(1) සහ 14(g) කියන වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව තමයි මෙම පෙත්සම අද දවසේ ගොනු වුණේ. අපි විශ්වාස කරනවා මේ පෙත්සම මගින් මේ විශේෂ මධ්‍යාපන ශාස්ත්‍රයේ ඇතුළු මේ රාජ්‍ය තන්ත්‍රයට මේ දේශපාලන අධිකාරිය කරන ලද බලපෑම සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන නඩුවක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය හෙට දවසේ මේ නඩුව සම්බන්ධයෙන් හොඳම තීන්දුවක් ගනිවි කියලා. නීති විරෝධී ලෙස තමන්ගේ පාක්ෂිකයෙක්ගේ දරුවෙක් පාසලට තුලත් නොකර ගැනීම තමයි ඇයට තිබුණ චෝදනාව. චක්‍රලේඛ උල්ලංඝනය කරලා ඒ දරුවා ඇතුළත් කරන්න කියලා බල කරලා තිබුණා. නමුත් ඒ බල කිරීමට එකඟ නොවිච්ච නිසා විදුහල්පතිතුමිය තමන් ළඟට ගෙන්වාගෙන තර්ජනය කරලා බියවද්දලා ඇය තමන් ලව්ව තමන් ඉස්සරහා දනගස්වාගෙන තිබුණා. නිසා අපි විශ්වාස කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව සම්බන්ධ ඉතා හොඳ තීන්දුවක් ලබා දේවි. විශේෂයෙන්ම අද වෙනකොට මුළුමහත් පාසල් පද්ධතියේ සැලකියුතු විදුහල්පති ප්‍රමාණයක් බියවද්දමින් තිබෙනවා. දේශපාලන අධිකාරියට යටත් කරමින් තිබෙනවා. පාසල් ලමුන් ඇතුළත් කිරීමේදී, ගුරුවරු ස්ථාන මාරු කිරීමේදී, තවත් විවිධ කටයුතු වලදී දේශපාලනය බරපතල ලෙස පාසල් පද්ධතිය තුළට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ සියල්ලට එරෙහිව දෙන තීන්දුවක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ විදුහල්පතිතුමිය සම්බන්ධ විවිධ පරීක්ෂණ සිදුවෙමින් තිබෙනවා මේ වන විටත්. නමුත් ඒ කිසිදු පරීක්ෂණයක් අවසන් වෙලා නැහැ. දැන් ගත්තොත් මාස 5කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. නමුත් කිසිදු පරීක්ෂණයක් අවසන් කරන්න සමත් වෙලා නැහැ. ඒ වගේම මානව හිමිකම් කොමිෂන් සභාවේ අපි දැක්ක සමහර ගුරු සංගම් මෑය වෙනුවෙන් කියලා මානව හිමිකම් කොමිෂන් සභාවට ගියා. ඒ කපටි ආරක්ෂකින්ගෙන් මෑයව මුදව ගන්නත් තමයි අපි තවත් හේතුවක් මේ නඩුව දාන්න. මොකද මානව හිමිකම් කොමිෂන් සභාවේ නඩුවේ මහා ඇමතිවරයා වග උත්තරකරුවෙක් නෙවෙයි. ප්‍රධාන චූදිතයා තමන්ගේ ළඟට ගෙන්වාගෙන බියවද්දලා පරුෂචනෙන් බැනවැදලා මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධානම පුජ්‍යලයා චාමර සම්පත් දසනායක. ඔහු මේ නඩුවේ මානව හිමිකම් කොමිසමේ වග උත්තරකරුවෙක් බවට පත් කළා නැහැ. ඒ නිසා ඒ සියලු කරුණු සලකලා තමයි අද අපි ලංකා ගුරු සේවා සංගම ඉදිරියේ මැදිහත් උනේ. මෙතුමීගේ මේට සාධාරණීතු කරගෙන අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වඩා හොඳ සාධනීය තීන්දුවක් ලබා දෙවි. එම තීන්දුව මේ රටේ මුළුමහත් අධ්‍යාපන ශාස්ත්‍රයටත් මුළුමහත් රාජ්‍ය සේවයටත් වඩා හොඳ ඒ රාජ්‍ය සේවය සහ අධ්‍යාපන ශාස්ත්‍රය යහමඟට ගන්න හොඳ තීන්දුව බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.